ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ශ්‍රී ලංකා අගමැති මාලදෙවීන් පාර්ලිමේන්තුව අමතයි 2000 පක්ෂ සම්මේලනය පස්වරුවේ ලංගමයට නව බස් රථ 2000ක් Brexit යෝජනාව පෙරදුනොත් බ්‍රිතාන්‍යය මැතිවරණයකට IS ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කලාපය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා මාලදිවයින් සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින් එරට පාර්ලිමේන්තුව ඇමතු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා තෙදින නිල සංචාරය සඳහා මාලදිවයිනට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා රාජ්‍ය නායකයන් අතර සාකච්ඡාවෙන් අනතුරුව ගිවිසුම් 4කට අත්සන් තැබුණා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වීසා නිකුත් කිරීම පහසු කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබුණා එම ගිවිසුම තුලින් මීට පෙර පැවති ගුවන්තුරුපලේදී වීසා ලබා ගැනීමේ පහසුකම තවදුරටත් ක්‍රියාත්මක කරන අතර දින 90ක වීසා පහසුකම නොමිලේ ලබා දීමත දෙරටේ පුරවැසියන්ට අවස්ථාව ලැබෙනු ඇති සමාජ ආරක්ෂාව පිළිබඳ ශාස්ත්‍රයේ දෙරට අතර සහයෝගීතාව ඇති කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමටද අත්සන් තැබුණා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම තුලින් දෙරටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වනවා වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද මෙහිදී අත්සන් තැබුණා සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මාලදිවයින් පාර්ලිමේන්තුව අද උදෑසන ඇමතුවා අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරය පිළිබඳ තවත් තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න ශ්‍රී ලංකා සමවන ගමනාගමන මණ්ඩලය සඳහා නව බස් රථ 2000ක් ලබා ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා ලබන දෙසැම්බර් මාසයට පෙර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි ITN කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 2000ක් ලබා ගැනීම සඳහා මේ මාස අපි ආයෝජකයන් සඳහා මිල ගණන් කැඳවන්න බලාපොරොත්තු වෙනවා බොහෝ දුරට මේ මාස මිල ගණන් කැඳවුවාම අපිට අලුත් ආයෝජකෙක් හොයාගන්න පුළුවන් වෙයි තව මාසයකමාරක් දෙකක් ඇතුළත අපේ අවශ්‍යතාව අනුව ආයෝජකයෙක් පැමිණියොත් අපිට විශේෂයෙන්ම දෙසැම්බර් මාසයට පෙර මූලික බස් රථ ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාව තියෙයි අපිට අවශ්‍ය වෙලා තියෙනවා බස් රථ 2000ක් ලංකාවට ලබා ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරය අදයි. සංවත්සර උත්සවයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. පක්ෂයේ ඉතිහාසය ගැන අපතබන සටහනක් දැන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වන්නේ SWRD බණ්ඩාරනායක මහතායි. 1947 දී පිහිට වූ එක්සත් ජාතික පක්ෂ රජයේ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය දුරේ දැරුවේ SWRD බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා ඉන් ඉවත්ව 1951 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළා. සංඝ වෙද ගුරු ගොවි කම්කරු පංචමහා බලවේගයේ පෙරමුණේ තබා රට බහරගත් SWRD බණ්ඩාරනායක මහතා 1959 දී සාහසිකයෙකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක් වුණා. ඉන්පසු පක්ෂ නායකත්වයේ හිමි වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියටයි. මැතිණියගේ පාලන කාලය තුල ලංකා ගමනාගමන මණ්ඩලය මහජන බැංකුව ලංකා බැංකුව ආරම්භ කිරීම සේම රක්ෂණ සංස්ථාව ජනසතු කිරීම වැනි ජනතා සේවාවන් රැසක් සිදු වුණා. එසේම ජනරජ ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවට පත් කිරීමේ ගෞරවයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පක්ෂයේ නායකත්වයේ බහර ගැනීමෙන් පසු කුඩා පක්ෂ ගණනාවක් එකතු කරගනිමින් පොදු ජන එක්සත් පෙරමුණ බිහි කළා. අනතුරුව පක්ෂයේ සභාපතිත්වයේ හිමි වුණේ මහින්ද රාජපක්ෂ මහතාටයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් යුගය ආරම්භ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යටතේයි. එදා SWRD බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට පැය 24ක් ගිය තැන උපත ලැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ ඉතිහාසයේ ගොවියෙකුගේ පුතෙකු නායකයා බවට පත් වූ පළමු අවස්ථාව ලෙසද සඳහන් කළ හැකි. ඔහුගේ නායකත්වයෙන් පැවැත්වෙන සංවත්සර සමුළුව උත්කර්ෂවත්ව මෙන්ම අභිමානවත්ව සැමරීමටයි සියලු කටයුතු යොදා තිබෙන්නේ. විද්‍යාවෙන් දේශපාලනයෙන් සමාජ ක්‍රියාධාර භූමිකාවෙන් මින්ම සාහිත්‍ය කලාවෙන් ලාංකේය සමාජ ප්‍රගමනයේ උදෙසා විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට සිය ගෞරවනීය ආචාර්ය බුදකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කාලෝ ෆොන්සේකා මහතාගේ අභාවයේ වෙනුවෙන් ශෝකපන් විඩයක් නිකුත් කරමින් උයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ. නවීන විද්‍යාත්මක චින්තනයේ අගය කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විද්‍යාත්මක චින්තනය ඔස්සේ මිත්‍යාවට එරෙහිව හඬ නගමින් ප්‍රායෝගිකව ඒ වෙනුවෙන් පෙනී සිටි බවද අග්‍රාමාත්‍යවරයා පවසනවා. වාමාංශික දේශපාලන නිර්තු විද්වතුක ලෙසද එතුමා සම්භාවනාවට පාත්‍ර වනවා. ලාංකීය දේශපාලන ක්‍රියාවලිය තුල චින්තනමය මැදිහත්කරුවෙකු ලෙස එතුමා සුශේෂී වැඩ කොටසක් ඉටු කළ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. සාහිත්‍ය කලාවට ලැබී එතුමා ආචාර්යවරයෙකු හා මහාචාර්යවරයෙකු ලෙස දශක 4කට වැඩි කාලයක් ලාංකේය වෛද්‍ය අධ්‍යාපනය තුල ඉටු කළ මෙහෙවර ඉමහත් බවද අග්‍රාමාත්‍යවරයා සිය ශෝක පණිවිඩය මගින් තවදුරටත් පෙන්වා දෙනවා. හැටන් දිඹුල රොසිටා වතුයායේ නිවාස පේලියක ඇති වූ ගින්නකින් නිවාස 9ක් විනාශයට පත් වුණා. පුද්ගලයන් 30 දෙනෙකුට වැඩි පිරිසක් අවතැන්ව සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ. වතු නිවාස පේලිය එක් නිවසක හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගොස් තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති අතර ගින්නට හේතුවද මෙතෙක් හෙළිව නැහැ. වතු කම්කරුවන්ගේ හා පොලිසියේ මැදිහත් වීමෙන් ගින්න නිවා දැමීමට කටයුතු කෙරුණා. අවතන් වැති පිරිස් පතුයායේ දෙමළ විද්‍යාලයේ తాවකාලිකව රඳවා සිටිනවා. අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේදී වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේල තිලින රුවන් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අතරංගුවට ගත්තා. කුලීගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුරණ තුවක්කුකරුවන් දෙදෙනෙකු ජේලර් වරයාට වෙඩිතබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරුණා. ඒ අනුව සිදු කළ CCTV කැමරා දර්ශන හා දුරගතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ මෙම සැකකරු අත්තරංගුවට ගෙන තිබෙනවා. අත්තරංගුවටගත් සැකකරු වයස අවුරුදු 27ක් වන කුලීගොඩ ගලකොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අපරාධ සඳහා යොදාගත් T56 ගිනිඅවියක් සහ උණ්ඩ 12ක් සහිත මැගසනයක්ද යතුරු පැදියක්ද සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කළා. මෙම ගිනිඅවි පරිහරණය කළ බවට හෙළි වූ අම්බලන්ගොඩ තල්කස්කොඩ ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකුද අත්තරංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද දින බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ග්‍රෑන්ඩ් පාස් ෆර්ගියුසන් පාර ප්‍රදේශයේදී පසුගිය දා සිදු වූ ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය අත්තරංගුවට ගත්තා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී සැකකරු අත්තරංගුවට ගෙන ඇත්තේ ෆර්ගියුසන් පාර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබුණා. මෙම ඝාතනය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. ඒ අනුවයි පැලියගොඩ 490 ප්‍රදේශයේදී සැකකරු අත්තරංගුවට ගැනුණේ. ඉදිරි පරීක්ෂණ සඳහා සැකකරු ග්‍රෑන්ඩ් පාස් පොලිසියට බහර දී ඇති අතර ඔහු අද දිනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. IS ත්‍රස්තවාදයේ අවසන් කිරීම සඳහා කලාපය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාලදිවයින් සංචාරයේ දෙවන දිනය ආරම්භ කරමින් එරට පාර්ලිමේන්තු ඇමතු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයිනට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස දෙරටට බලපාන කලාපීය සහ ගෝලීය කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කරගත්තා. රාජ්‍ය නායකින් අතර සාකච්ඡාවෙන් අනතුරුව ගිවිසුම් හතරකට අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වීසා නිකුත් කිරීම පහසු කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තැබුවා. එම ගිවිසුම තුළින් මීට පෙර පැවති ගුවන්තොටුපලේදී වීසා ලබා ගැනීමේ පහසුකම තවදුරටත් ක්‍රියාත්මක කරන අතර දින 90ක වීසා පහසුකම නොමිලේ ලබා ගැනීමට දෙරටේ පුරවැසියන්ට අවස්ථාව ලැබුණු ඇති.
සමාජ ආරක්ෂාව පිළිබඳ ශ්‍රේෂ්ත්‍රයේ දෙරට අතර සහයෝගීතාව ඇති කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව සහ මාලදිවෙන අතර උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම තුළින් දෙරටේ ශිෂ්‍ය ශිෂ්‍යවන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් වනවා. වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකටද මෙහිදී අත්සන් තැබුණා. සංචාරයේ දෙවන දිනේ ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මාලදිවෙන් පාර්ලිමේන්තුව අද උදෑසන ඇමතුවා. Honorable Speaker, Sri Lanka has been subject to over 25 years of terrorism. Nevertheless, the Easter Sunday bombing by sympathizers of the ISIS was a radically different terrorist attack. We have learnt a lot from this tragic experience. Sri Lanka stands ready to work with all stakeholders to establish an effective mechanism for regional cooperation to counter ISIS terrorism. I must also express my indebtedness at this juncture to your delegation who visited Sri Lanka after the bombing. Explosion. Honorable Speaker, you gave us much needed support at a critical juncture. Historically, Sri Lanka and the Maldives have maintained convenient and supportive bilateral relationships. In recent times, Sri Lanka has been assisting Maldives in the areas of education and capacity building of the Maldivian military and police. Of course, the Maldives-Sri Lanka Joint Commission, which was established in 1984, has also been working out mutual cooperation in the areas of tourism, fisheries, education, health, skills, development, sports, employment and cultural cooperation. Today, the diversification of trade is a strong component of the bilateral relations between Sri Lanka and Maldives. Let me reassure you that we stand ready to support you fully in your fight against rising sea levels and global warming. I also propose to President Soli that we work together at international fora dealing with this subject. දදාස් 19 ඉන්දියා සාගර සමුළුව මාලදිවෙන් පැරඩයිස් අයිලන්ඩ් රිසෝට් හෝටලේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. එම සමුළුවේ සභාපතිත්වය දරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. ඉන්දියා පදනම් ආයතනය මෙම සමුළුව සංවිධානය කරන අතර ඒ සඳහා මාලදිවෙන් රජයේ සහ සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ එස් රාජරත්නම් විද්‍යාලයේ සහයද ලැබුණු ඇති. විරාමින අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. वर्तमान समाजे दर्वांट मुहनदीमट सिदुवेती प्रधानम गटलुवाक्वन समाज माध्य हसरीम संभंदेन श्रीलंकाव देडी अवधानेन काटेतु करन पव कतानायक करू जयसूर्य महता पवसनवा लमें वेन्मेन आयतिवासिकाम सहतिक कलहके आकारे पिलिपंद सा कच्चा करीम संधा कोलंब पवती समलुवक टेक्विमिन कतानायक विरया मी बव प्रकाश कला Every child deserves a childhood. That's why UNICEF is there for each and every child. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට වසර 30ක් සපිරීම වෙනුවෙන් සමුළුවක් කොළඹදී පැවැත්වුණා. දකුණු ආසියා රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයින් ඊටෙක්ව සිටියා. लमा ऐतिहासिकम साक्षात करगने बसंधावन जातिक न्याय पात्रीय कडिनाम करली मद मेही आरमुना Modern technology advanced society in its interaction with age-old social traditions and endangered the new complex challenges in relation to our children. අප ජීවත්වන සංකීර්ණ සමාජය තුළ දරුවන් මුහුණ දෙන ගැටලුවක් වන්නේ නවීන තාක්ෂණයයි. සමාජ මාධ්‍ය වලින් දරුවන් ආරක්ෂා කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. සමාජ හැසිරීම අධ්‍යයනයත් වැදගත්. ආගමික හා සංස්කෘතිකින්ගේ හැසිරීම දරුවන්ට බලපානවා. දරුවන්ගේ අධ්‍යාපනය හා සමාජ යහපැවැත්ම ගොඩනැගෙන්නේ ඒ තුලින්. මෙම කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශේෂ අවධානයකින් කටයුතු කරනවා. The best for our children including the future generation and the generation unborn. මෙහිදී අදහස් දක්වූ එක්සත් ජාතීන්ගේ දකුණු ආසියා කලාපයේ අධ්‍යක්ෂිකා ජින්ගෝ මහත්මිය ප්‍රකාශ කළේ පාරිසරික විපර්යාස, ඩිජිටල් තාක්ෂණික දියුණුව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ප්‍රබල ලෙස බලපා ඇති බවයි. Children's lives can be very different from the world we knew when we were young. අපි කුඩා කාලයේ තිබූ පරිසරය අද වෙන විට වෙනස් වී තිබෙනවා. දරුවන්ගේ නැති වූ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීමට අපි එක්විය යුතුයි. මම හිතනවා ඒ වෙනුවෙන් වැඩ කිරීම සඳහා සියලු දෙනාගේ සහාය ලැබෙයි කියලා. For support for child rights in your daily work. රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යන උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන තීන්දු තීරණ රැසක් අද පැවති කැබිනට් රැස්වීමේදී ගත් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රටේ සංවර්ධනයේ ඉදිරියට ගෙන යන අපේ රටේ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන තීන්දුව తీරන රසක් ගත්තා. जनाधि සල්ලි බෙදනවා වැඩි. ඒ කියන්නේ ගෙවල් හදන්න හොඳ නැහැ. නිවාස ණය දෙන්න හොඳ නැහැ. පන්සල් හදන්න හොඳ නැහැ. ඒකද කියන්නේ? ඒ කරන දේවල් හොඳ නැත්නම් මම කැමති හිරගෙදරුණත් යන්න මේ වැඩ ටික ඔක්කොම කරලා. මොදු යාරේ මේ ප්‍රශ්න ගැන ඔබතුමා දැනුවත්ද? ඒ සම්බන්ධයෙන් ඔබතුමා මේ ප්‍රශ්නේ පිළිබඳව ගරු බුද්ධ ශාසන අමාත්‍යතුමා අද සාකච්ඡාවක් ඇඳවලා තිබෙනවා. අපේ නිලධාරීන් උත්තේට සම්බන්ධ වෙලා සුදුසු තීන්දුව ගන්නට අපි කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ඊ සඳහන් කර තිබුණා ඔබතුමා රජය විසින් රජයේ දේපළ දීර්ඝ ලෙස සහභාවිතා කරනවා කියලා. මම රාජ්‍ය දේපළ රාජ්‍ය සම්පත් හැම දෙයක්ම ප්‍රයෝගික කරගන්නේ පොදු ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා සම්බුද්ධ ශාසනයේ ඒ වගේම ආගමික සිද්ධාස්ථානත් වැඩි දියුණු කිරීම සඳහා. ඒක අවභාවිතය නම් බොහොම විහිළු සහගතයි ප්‍රකාශය. ත්‍රිරෝද රට ව්‍යාපාරයේ විනාශ කිරීමට කටයුතු කළ ඇතමුන් අද ඡන්දය ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රට හිමියන් මුලා කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රට සම්මේලනය පවසනවා. මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙම සම්මේලනයේ සභාපති සුනිල් ජයරත්න මහතා මේ බව කියා සිටියා. ලංකාවේ ලක්ෂ 12කට අධික ත්‍රිරෝද සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා තියෙනවා. මේක ඇතුලේ තියෙනවා ඡන්ද ලක්ෂ 40කට අධික ප්‍රමාණයක්. මෙන්න මේක ගන්නෙ කොහොමද කියලා තමයි මේ ගෝඨාභය රාජපක්ෂලා ගේම් ගහන්නේ අපිට දැන්. පසුගිය 31 වෙනිදා ත්‍රිරෝද රට වෘත්තිකයන් කියලා පිරිසක් ගෙන්නලා සංගම් කියලා හදාගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයව එතෙන්ට ගෙන්නලා ත්‍රිරෝද වෘත්තිකයන්ගේ කරට අත දාගන්නවා මම දැක්කා. මං අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමාගෙන් ආරක්ෂක ලේකම් වෙලා ඉන්න සමේ ත්‍රිරෝද රට වෘත්තිකයාට මහපාර තහනම් කරන්න ඔබතුමා උත්සාහ ගත්තා. ඒ වගේම තමයි අර ඔබතුමා 31 වෙනිදා ඇවිල්ලා රංගපෑමක් ඇරීට අපි සංගමයක් ඇරීට කියනවා. එතන ත්‍රිරෝද රට වෘත්තිකයන් හිටියේ නැහැ. එතන ත්‍රිරෝද රට වෘත්තිකයන් හිටියේ ගෙනාව මිනිසුන්ට සහභාගී වෙනවට රුපියල් 1500ක් බත් පැකට් එකක් සහ අරක්කු බෝතලයක් දෙන්න පොරොන්දු වෙලා සංවිධානය කරපු පිරිස ඒ මිනිසුන්ට පොල්ල තිබ්බා. මේ කියන්නේ සංවිධානාත්මකව වැඩේ කරන්න ත්‍රිරෝද රට වෘත්තිකයන්ව ගෙනලා වෘත්තිකයන්ට කතා කරන්න. වෘත්තිකයෝ නැතුව සල්ලි වලට ගෙනල්ලා මිනිසු දාලා ගේම් ගන්න හදන්න එපා. ඡන්ද ගුණ්ඩුවක් ඇරීට මේ වෘත්තිකයව පාවිච්චි කරන්න එපා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතාවය මත පොලිසිය 42 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. සහකාර පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 12 දෙනෙකු ඇතුළු පොලිස් පරීක්ෂකවරුන්ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලගනේ මධ්‍යම අප්‍රිකා ජනරජයේදී ප්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කළා. මධ්‍යම අප්‍රිකා ජනරජයේ සාමසාධක රාජකාරී වල නිරතව සිටින ගුවන් හමුදා හතරවන හෙලිකොප්ටර් බලගනේ නිලධාරීනුයි මේ සඳහා එක් වූයේ. යුද වාතාවරණයට මැදි වූ දරු දැරියන් සඳහා විවිධ වැඩසටහන් මෙන්ම පෝෂදායී ආහාර පාර්සල් 2000කට අධික ප්‍රමාණයක් ගම්වැසියන් වෙත පිරිනැමීම ඊට අයත්. හෙලිකොප්ටර් බලකණේ සමාජිකයන්ගේ මූල්‍ය පරිත්‍යාගයනුයි එය සිදු කෙරුණේ. හමුදා සිවිල් සහයෝගීතාව ඉහළ නංවන මෙම වැඩසටහන් වලට සමගාමීව ඖෂධ ප්‍රදානය කිරීමද සිදු කෙරුණා. දැන් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සේයක් කේන්ද්‍ර කරගෙනමින් අසදෘශ දානමය පින්කමක් ජයශ්‍රී මහ බෝධිය අභියසදී පැවැත්ුණා. ගම්පහ සුමග පදනම මෙම පින්කම සංවිධාන කළේ අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේගේ අනුශාසනා මතයි. මහා සංඝරත්නය 259ක් විශේෂෙහි දානය පිරිනැමුණා. විහාරස්ථාන සේයක් උදෙසා රුපියල් 50,000ක් පමණ වටිනා භාණ්ඩ සහ පාසල් දරුවන් සඳහා උපකරණද පිරිනැමුණා. සියලු දෙනාට ආශිර්වාද කිරීමේ පූජාවක්ද මෙහිදී පැවැත්වුණා. සිංගප්පූරුවේ මහකරුණා බෞද්ධ සංගමයේ සාමාන්‍ය පෙළ සුසුන් සඳහා වාර්ෂිකව සංවිධානය කරන සම්මන්ත්‍රණ මාලාව වවුනියාවෙන් ආරම්භ කෙරුණා.
අධ්‍යාපන උපකරණ බෙදා දීමද මීට සමගාමීව සිදු කෙරුණා. පාසල් සිසුන් 300කට වැඩි පිරිසක් සම්මන්ත්‍රණ සඳහා එක්ව සිටියා. වවුනියාව අනුරාධපුර පදවිය මැදවච්චිය ප්‍රදේශ රසක පාසල් ළමයින් වෙනුවෙන් උපකරණ පිරිනමුණේ මහා කරුණා බෞද්ධ සංගමේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ආචාර්ය පූජ්‍ය කරඳටියන ගුණරත්න ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සර සමරුම සහ වාර්ෂික මහසභා රැස්වීම කඩවතදී පැවැත්වුණා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම සහ සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුකමුවේ වජිරයන ස්වාමින් වහන්සේගේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස සහ ආචාර්ය අශෝක ප්‍රේමරත්න යන මහතුරුන්ට මෙහිදී විශේෂ සමුරුතිල්ල පිරිනැමුණා. ආදී විද්‍යාර්ථීන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන 2020 ක්‍රිකට් තරගය පළකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. දෙරට අතර පැවති පළමු 2020 තරගයේ කඩුලු පහකින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. පසුගිය තරගවලදී ලකුණු අතර නොසිටි කුසල් මෙන්ඩිස් යලි ලකුණු අතරට පැමිණීම අද තරගයට වඩා වැදගත් බවයි ක්‍රිකට් විචාරකයන් සඳහන් කරන්නේ. එමෙන්ම කුසල් ජනිත් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයන් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කළහොත් ඒ තරග ජයග්‍රහණයට විශාල බලපෑමක් වන බව ඔවුන් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක අද කණ්ඩායමට එක්කිරීම සඳහා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇති බවටද වාර්තා වනවා. අද දිනේදී නවසීලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් වාර්තා නොවන අතර පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද දිනේදීත් ක්‍රීඩා කරනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ. තරගයේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. එත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට අපගේ පැම්පේ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk